කල්පිටියත් මේ වගේ තමයි. ඔයා හිට ගෙන්න ගන්න හදන්නේ එහෙ ළමයින්ට මියුසික් උගන්වන්න. මෙහෙදි වගේ නෙමෙයි. එහෙදි ඔයාට පඩියකුත් කියවනවා. එතකොට ඔයා රස්සාවක් කරන කෙනෙක්. තව දුරටත් අනාථ දරුවෙක් නෙමෙයි. එහෙම හොඳයි නේද? ඔයා ඊයේ වයලින් එක ප්ලේ කර කර ඉන්නකොට කවුදලා පාරේ ඉඳලා බලාගෙන හිටපු පිරිමි ළමයා? මම අඳුරන්නේ. ඒ වුණාට එයා බලාගෙන හිටිය ඔයා දන්නවා වගේ. හොඳ වෙලාවට ළමයි ටික ඔයාගේ ළඟ හිටියේ. එහෙම නැත්තම් ඔයා බිම. මණිලාල් කොහොමද මාව ඇඳින්නේ? ජීවිතේ පළවෙනි වතාවට දකින සමහර අපූර්ව දේවල් අපිට ලේසියෙන් අමතක වෙන්නේ නැහැ නන්දලතා. මට නන්දලතා කියන්නේත් එහෙම දෙයක්. බ්‍රේන් වොෂ් කරත් මං හිතන්නේ අවුරුදු 21ක්. ඔව්, හරියටම අවුරුදු 21ක්. හරියට නිකන් අද ඊයේ වගේ. ඔයාට හිතෙන්නේ නැද්ද මම මැරිච්ච ගෑණියෙක් කියලා? මමනේ වාව මැරුවේ. එයාට මතක නැද්ද? ම ඉරුණත් නම් ඔයා ඇත්තටම මැරේ. ගොඩක් වෙලා බඩගෙන හිටියද? ඇත්තටම දැන් මට බඩ කිලි. මොකද පහුගිය දවස් ටිකේ මට අහුවරණක් තිබිච්ච නැති නිසා මට බඩ කින්නක් දැනුන්නේ නැහැ. දැන් මගේ හිත හරි සැහැල්ලුයි. නිසා මට දැන් බඩගින්න දැනෙනවා. දැන් ඔයා මොනවද ඉස්සරහට කරන්න කල්පනාව? මං ආයෙත් ලංකාවේ පදිංචි වෙනවා. අවුරුදු 21කට ඉස්සෙල්ලා නන්දිතා මරනවා කියලා සමාජය දන්නවා. එතකොට දැන් ඔයා වෙන කෙනෙක් නෑ. මං පරණ නන්දිතා නෑ. මට නන්දිතා මිසක් නන්දලතා විදිහට ආයේ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. මම නන්දලතා වුණොත් මගේ දුවගේ අයිතිය මට ලබා ගන්න බැරි වෙනවා. මං ලංකාවට ආවේ නන්දිතා විදිහට නැති වෙච්ච ජනප්‍රියත්වය ආයෙත් ලබා ගන්න නෙමෙයි. මගේ ලේයින් මසින් හැදුණු මගේ දුව හොයාගන්න. මම මේක කොහොම හරි කරගන්න. මං ජපාන හිටියේ වර්ක් වීසා එකකින්. එහෙම නැතුව මට පර්මනන්ට් වීසා තිබුණේ නැහැ. හැබැයි ඉතින් ඔයා ජපානයට ගිය අලුතෙන් මගේ මට කෝල් කරා. මං හිතන්නේ මාස ගානකට පස්සේ දෙතුන් පාරක් කතා කරා. ඊට පස්සේ ඔයා ගැන ආරංචියක් නැතුව. මං ජපානේ
අවුරුදු 20ක්ම හිටියේ හරිම දුෂ්කර ගම්මානයක. සීත කාලෙට ලී මිදෙන තරම්ම සීතලයි. වසන්ත කාලෙට අස්ලියා ගස්වල මල් පිපෙනකොට මට මගේ දුවව මතක් වෙනවා. මල්ලා මගේ දුව දැන් අවුරුදු 20ක කෙල්ලක්. එයා කොහින්නවත් දන්නේ නැහැ. මට එක පාරක් එයාව දැක බලා ගන්න තියෙනවනේ. නන්දිතා. එදා ඔයාගේ දුව නැති වුණ පළවෙනි දවස්වල මම ඔයාට පොරොන්දු වුණා ආදි දුව කියලා දෙනවා කියලා. හැබැයි මට ඒක කරගන්න බැරි වුණා. මං අත ඔයාට පොරොන්දු වුණා කොහොම හරි ඔයාගේ දුව කියලා දෙනවා. මන් දන්නවා මනිලා මට ඒ උදව්ව කරන් ඉන්නේ එකම කෙනා ඔයා තමයි. ඇත්තටම මනිලා ඔයා පිපාසයට වතුර වගේ මට හොඳ යාළුවෙක්. මට ඒ දවස්වල ඔයාව තේරුම් ගන්න බැරි වුණා මනිලා. දැන් ඒව ගැන කතා කරලා වැඩක් නැහැ නේද? පිය දේවල් අමතක කරලා දාන්න. මේ මනිලා ඔයා වයිෆ්ටවත් කිව්වේ නැද්ද මං ජීවත් වෙලා ඉන්නවා කියලා? මං එදා එයාපෝට් එකේ දාට පොරොන්දු වුණා ඒක රහසක් විදියට ආරක්ෂා කරන්න. රැවේදී හම්බුණ මලමිනිය වාගෙම කියලා තමයි හැමෝම දන්නේ. ඔයා ජපන් ගියා කියලා කවුරුත් දන්නේ. හැබැයි ඉතින් දැන් ඔයා එකපාර මතු වුණාම අතර කාරෝ ඇවිස්ස. ඒගොල්ලන්ට මේක හොඳ නිවුස්. අද නන්දිතා කියන්නේ කල්ලි කුතු ලස්සන කේක් ගෙඩියක්. ලස්සන වුණත් මොන තරම් වටිනාකමක් තිබ්බත් කල්ලි කුතුනහම ඒ කේක් ගෙඩියෙන් වැඩක් නෑ මනිලා. පත්‍රකාරයෝ මං ගැන ඉතින් දවසක් දෙකක් කතා කරා. ඒ අද මාව හොඳ නිවුස් එකක් වෙන එකක් නෑ. මම යාල්තැනකු නිදී. නෑ නෑ. ඔයා ගැන මම ඔච්චර අවතක් සිරු කරගන්න එපා. ඔයා ඇත්තටම තාම ලස්සන. මනිලාල් මට විහිළු කරනවා. මම කියන්නේ ඇත්තටම.